ආයුෂ බොහෝ වේවා මගේ මිත්‍රයා W ජයසිරි මගේ ආයුෂතරන් ජීවත් වෙන්න ඕන හැබැයි වැඩ නැහැ එතර නැහැ හරි මගේ ආයුෂතරන් ජීවත් වෙන්න ඕනි වැඩක් නැහැ එච්චර නැහැ කිව්වේ මටද ඔයාට මට ඒ කියන්නේ මෙහෙමනේ සන්න ඒ කියන්නේ දැන් මම ඔයාලට කියනවා මගේ ආයුෂතරන් ජීවත් වෙන්න කියලා ඔව් දැන් මට දැන් 74ක් වෙනවනේ ඔයාගේ උපන් දිනේවා 1967 මේ පින්තූරේ දකින කොට මේ පිටකවරේ මගේ ලිපි පොත් තමයි මේ පිටකවරේ මුලින්ම මම දකින කොට මට ඒතර මේ හැඟීම ඇවිල්ලා තිබුණේ නැහැ නමුත් දැන් මේ මේ ස්ක්‍රීන් එකේ මේක මෙච්චර වෙලා බලන් ඉන්නකොට මට හිතුණා මේ මගේ අනන්‍යතාවය දක්වන රූපයක් නෙවෙයි කියලා මේ ඔව් මචං මටත් පේන්නේ මචං මේ රූපේ දැක්කහම අර මට W J සිරි මචං මට ඕකේ පෙන්වන්න ඕන නම් මම පෙන්වන්නේ W J සිරි කියන කැප් එක දාගෙන ඉන්න මචං මොඩර්න් ලස්සනට අඳින ඉංග්‍රීසි කතා කරන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් තිබුණ මචං ලෝකීය විද සිනමාකුත් සම්බන්ධ අධ්‍යයනයක් තියෙන මිනිහෙක් මෙහෙම රාබඩෙක් විදිහට පෙන්වන්න ඕනේ නැහැ මට නෝ පෙන්වන්න ඕන එක මේකේ පර්සනලිටි කුඩු වෙච්ච ගතියක් තියෙනවා ඒ නිසා ඕ පොඩේ මම යෝජනා කරනවා මේකේ මුල් කවරේ නැතුම් මේකේ අග කවරේ කියවන්න කියලා ඒකේ ජයසිරි ඉන්නවා. ඔව් මේකේ අග දැන් මෙහෙමයි. මගේ තියෙන ප්‍රශ්නයක් සන්න. දැන් මේ 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 පින්තූරේ තියෙන කැටකමට මේ ඇතුලේ තියෙන දේවල් වලට හානියක් වෙයිද? මෙහෙමයි මචං මේක දැක්කම හැබැයි පසුවදනේ තියෙනවා ඇතුලේ තියෙන. මම කියන්නේ පෙර මේක දැක්කහම මචං මේක කියවයි ලට්ට ලොට්ට කියලා පොඩි අර අපි කියන්නේ ලේයර් එකක් නිකන් හාස්‍යයට කියන්නේ පැපොල්ලට ලොන්කේව කියලා ජයසිරිගේ තියෙන කොමෙන්ට් කියවන ලයික් එකක් දාන අර පොඩි ව්‍යාජත්වයක් තියෙන පොඩි ෆෑන් බේස් එකකට මචං මේක කියවයි පොඩි කෑල් ටිකක් අහුල ගන්න. ඔව්. හැබැයි මේක මොකක් හරි ෆිලොසොෆිකල් කෑල්ලක්. හරි හිස්ටරි ගැන මොනව හරි අධ්‍යයනයක් හරි තියෙනවා නම් මචං ඒක මේ පිටකවරේ මතුවෙන්නේ නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. මම මේ පිටකවරට කැමති නැහැ. ඔව් ඒක තමයි ජයසිරි කැමති මේ පිටකවරට මම ඉච්චක් නැහැ. ඔව් ඒක තමයි මට මෙච්චර වෙලා මේක තියා බලන් ඉන්නකොට මටත් තේරුනේ. ඉතින් ඒක මටත් එහෙම වුණා නම් කන්නට එහෙම වෙන්නේ කියලා අහන්න දෙයක් නැහැ. පුදුම වෙන්න දෙයක් නැහැ. හැබැයි ඇයි එහෙම වෙන්නේ? ඇයි පොතකට පිටකවරයක් හරියට සකස් කරගන්න බැරි දැන් ඔය සන්න පොත්පත් මුද්‍රණය කරපු කෙනෙක් ප්‍රකාශකෙක් නේ. මම මේ පොත් ගහද්දිත් මම මගේ පොත් ගහද්දිත් මචං මම මගේ පිටකවර ගැන සායේ පොත ගැන දක්වපු උනන්දුවේ ප්‍රමාණය මම දන්නවා ජයසිරි. ඔව් ඇත්තටම දැන් ඒ මගේ ගහපු කිටි කතා පොත් දෙක සන්නගාව ඒ පිටුනට පස්සේ මට මේ වගේ ඔළු එකක් උමත් තිබුණ නැහැ. දැන් මේක ප්‍රකාශකයා කවරයක් කරේ ඔයාගේ ලොකු දුව ගෙදර බිත්ති වෙලෙන්ද චිත්‍ර එකතු කරලා මචං මික්ස් කරලා පොඩි ෆිලොසොෆි එකක් තියෙනවා. ඒ දරුවා දැන් ලොකුයි නම් මචං තාත්තා ගැන කියවද්දි මචං තමන් ඒකේ හිටපු සේයාව ඒ කවරය ඇතුලේ තියෙනවා. මම ඊළඟට පාවිච්චි කරේ මචං සූප්පුවක් ගහන් ඉන්න එක. තන්ත්‍රයෙන් පියාඹන ෆිල්ම් එකේ. ඒ කියන්නේ මේ මේ මේකේ. තනිතරුවෙන් පියාඹන එකේ මගේ මචං කවද්ද පාවිච්චි කරේ. හැබැයි මේ කවරට මට මං පෞද්ගලිකව කැමති නෑ. හැබැයි මේ පොත සම්බන්ධයෙන් ඔබට කෝල් කරලා කියනවා. මචං මේකේ පසුවදන ලියපන් කියලා. දැන් මචං අර මේ මේ පොත් දෙකක් ගහලා ඔබ වෙන ප්‍රකාශකයෙක් ගාවට ගිහලා පොතක් ගහද්දි කලින් ප්‍රකාශකයා ගාවට ඇවිල්ලා පසුවදනක් ලියාගන්නේ දැන් වෙන විදිහට කිව්වොත් එහෙම මචං කියනවා නිකන් පොඩි මට කලින් එකාවත් ෂේප් කරගන්නද නැත්නම් ඌටත් මුකුද කලින් ලියනවා මචං මේ සන්නට පොත දුන්නේ ඇයි කියලා කලින් පොත මට මතකද ඒ වාක්‍ය මොකද ඔව් ඒ කියන්නේ සන්න දැන් පොත් ප්‍රකාශනය කරන්නේ නැති අන්දා ඔබ කලින් පොතක මචං ලිව්වා සන්න මෙහෙම ඒ නිසා මං ඌට කරා ඌ මට කරා වා එකක් ලිව්ව මතකද වට ඒ මුල්ම පොතේ මොකද ලිව්වේ සන්න සන්න මගෙන් පලි ගත්තා මාත් උගෙන් පලි ගත්තා මේ පලියේ පුලිය තමයි කියවන්නේ මේ පොත කියවන්නේ
එළියේ මිනිසුන්ට හිතෙන්නේ නැති මචං අපේ මිත්‍රත්වයේ තියෙන තන පිළිබඳව එක ප්‍රකාශයක් කියලා. මේ පොතේ පසුවදන මම ලියන්නේ. ඒක මට මේ වෙලාවේ ආඩම්බරය කරන කාරණාවක් මචං. මට ආඩම්බරය කරන කාරණාව මොකද්ද මගේ ආඩම්බරය? W ජයසිත් ඉන්නා මචං ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ මහාචාර්ය ගම්ලත් ළඟ ඉඳලා ඊට පස්සේ මචං පතිය ළඟ ඉඳලා විශාල අපසරයක වර්තමානයේ මචං ලේකකයෝ මිනිස්සු නළුවෝ අධ්‍යක්ෂවරු ගන්න මිනිහෙක් මේක මල්ලව්වම මචං පසෝද ලියා ගන්නවා නෑ නෑ මීයකට පොඩි පොඩි ආසාවක් එනවා මට ආසාවක් ආවේ මම ආසාවෙන් ඒක ලිව්වේ මම කියන්නේ ඒක ඇත්ත නෙවෙයි ඇත්ත ලියපු හින්දා මා ගැන ලියපු හොඳම ලියවිල්ල වෙනවා ඒක ඒ කියන්නේ මා ගැන සත්‍ය මං කවුද කියන එක ගැන ඒක දිනන ඔක්කොම අර ගෝලාකාර බෝලාකාර මම ලිව්වේ W ජයසිරි ගෝලාකාර බෝලාකාර මිනිසෙක් කියලා අද කොට ආසනේ හම්බ වෙන්නෙත් මචං මට පෙන්වන්න ඕනේ ජයසිරිගේ තියෙන ගෝලාකාර බෝලාකාරකම හොඳට ඔය ආසනෙත් එක පේන හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මහත්මේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන විටයි අරු නේද මරු වඩු දෙක මචං අරු අරුගේ පිට කහනවා මුගේ මූ මුගේ පිට කහනවා එනවා එනවා අනිවාර්යෙන් එනවා ඔව් එනවා එනවා ඒ නිසා මේ සංවාදී පැත්ත වෙනස් කරමු මචං ඔව් අපි පිට කහන්නේ නැතුව කකුල් කහමු ඒ කියන්නේ යටින් පටන් ගමු යටින් යටින් මං යටින් ආවම මගේ මොකක්ද හරි සන්නා සන්නගේ රහස් ඔක්කොම හැම දෙයක්ම එකක් නෑර කියනවාද තමන්ගේ බිරිඳට හරි දරුවන්ට හරි යාළුවන්ට හරි තමන්ගේ දෙමව්පියන්ට හරි කියලා තියනවාද ඔක්කොම රහස් හැම දෙයක්ම නූලක් නැතුව හරි මම්මගේ පෙම්වතියට කියලා තියෙන සමහර රහස් මම්මගේ බිරිඳට කියලා නෑ මම්මගේ බිරිඳට කියලා තියෙන සමහර රහස් මගේ පෙම්වතියන්ට කියලා නෑ මම්මගේ දරුවන්ට කියලා තියෙන ඇතම් රහස් ඇතම් රහස් මගේ බිරිඳ දන්නේ නැහැ මගේ යාළුවෝ දන්න සමහර රහස් මගේ බිරිඳවත් මගේ පෙම්වතියවත් දන්නේ නැහැ ටෝටලි ගත්තහම මචං රහසක් නැහැ කාට හරි එක්කට කියලා තියෙනවා වාචාල තමයි අම්මට හරි තාත්තට හරි යාළුවෙකුට හරි ගෑණිට හරි දරුවෙකුට හරි මේ හැමෝනම් උඹලට හරි මේ වැඩ කරන මේ කැමරා ක්‍රූ එකේ කියුන්ට හරි මචං කියලා තියෙනවා මොකද මගේ පුරුද්ද මචං මේක කියන්නේ දේශනා කරනෝනේ දේශකෙක් නේ කියනවා කියනවා ටියුෂන් සක්විති කියලා මම ලියලා ඇති මගේ පොතේ ඔව් ඉතින් මචං මම ඒකට පොඩි අකමැත්තක් තියෙනවා ඔව් කරන දේ බෝලාකාර බෝලාකාර මිනිසෙක් වම කැවත්ත වගේම ලංකාවේ මචං නිකන් සක්විති කිව්ව ගාම මචං අපේ අර වෙන මිත්‍රෙක්ව පේන්න පටන් ගන්නවා ඕක ලිව්වේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ දැන් එහෙම හිතන්නේ නැහැ මං ඕක ලිව්වේ මචං ඔබ අඳුනගත්ත අලුත ඒ කියන්නේ රූකාන්තකෙ ගෙදරට उत्तर දන සිරි අමරතුංග දන සිරි තමයි ඉස්සල්ලාම ආයි මචං සේනාවකුත් ඇරගෙන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරා ජයසිරි මං නම් පාක් විතර කියනවා මචං මෙහෙම එකක් තමයි මේ පාක් මං කියන මට මතකයි මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රේමසිරි කේමදාස ගාමිණි හත්තුට්ටු විගම් දයාතින්න කෝ සුචරිත ගම් මං කිව්වද අපේ ධර්මසේන පතිරාජ ජිප්සි සුනි නහයක් කිව්වද ලක්ෂ්මන් විජේසේකර මේ 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 හැම මරණකම මේ හැම මරණයක් ගැනම දඩු ජයසිරිගේ Facebook පිටුවේ මොකක් කරලා දීලා තියෙනවා එහෙම ලියන්නේ නැහැ මචං මේ මරණ දැවුන්නේ නැත්තම් ඔයත් එක්ක ඒ අවුරුදු මේ 70 ගණන් වෙන හිටු පිරිස මචං විශාල පිරිසක් මේ ගිහිල්ලා මං නම් හතක් කිව්වා ඔයත් අහිම වීගේ යාළුව 7 දෙනෙක් විතර නම් කියන්නේ මන් දයා තින්න කොන් කිව්වා. ඔද ඔයා කියපු හැද නෑම තමයි මටත් කියන්න තියෙන. ඊට අමතරව ඉන්නවා තිලක් ජයරත්න. තිලක් ජයරත්න. එයා මිය ගියා. ඔව් විමල් හලංගොඩ. විමල් හලංගොඩ මිය ගියා. ඔව්. එතකොට වැඩිහිටියට ප්‍රසිද්ධ නෑ පියසිරි වෙල්ලප්පිලි. ඒ කියන්නේ බැංකුවේටි ඉහළ නිලධාරියෙක්. පියසිරි වෙල්ලප්පිලි. කැන්සර් කැන්සර්. එතකොට තිලක් ජයරත්න මං කිව්වද? තිලක් ජයරත්න. ඔව්. ජයලත් මනෝරත්න.
ඔය කාලේ නෙවෙයි ටිකක් ඊට පස්සේ මෑත කාලේ ඔව් මනෝරත්න එකතු කරගන්න ඔව් මනෝරත්න ඒ කියන්නේ උදුම තොගයක් ඉන්න මේ මතක නැහැ ඇත්තටම ජීවත් වෙන ගාන තමයි දැන් ගණන් කරන්නේ මරිච්ච ගාන නෙවෙයි මරිච්ච ගාන වැඩි මරිච්ච ගාන ගොඩයි මේ දැනටත් දැනටත් හරි අමාරුවෙන් ඉන්න කීප දෙනෙක් ඉන්නවා මම දැන් මේක හරිම කනගාටුදායක රත්යක් මම දන්නේ මේක මේ මොන හේතුවක්ද කියලා එකක් මම දන්නවා මේ රටේ ඉන්න නළු නිළියෝ විශේෂයෙන් මේ මේ රඟපෑම් ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් ජාතිවාදී බොහෝ දෙනෙක් ආගම්වාදී බොහෝ දෙනෙක් සම්ප්‍රදානිකෝලයි ඒ නිසා ඒගොල්ලන්ට ජීවිතේ නඩත්තු කරගන්න බැරි ගැටලුවක් ඇති වෙලා තියෙනවා ජීවිතයේ අවසාන කාලෙදී ඔව් දෘෂ්ටිවාදී ප්‍රශ්නයක්ද වෙන විදිහකට කිව්වොත් මම සමහර වෙලාවට ගොඩක් දෘෂ්ටිවාදී මොකද මේ අපි දන්සඳ දැන් හේමදාස මාස්ටර් ගත්තම දෘෂ්ටිවාදී පැත්තෙන් ගත්තම එළියේ යා කරපු නිර්මාණ කොමියුනිස්ට් වාදී රිකිට්ටු බොහොම වමේ බොහොම මේ 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 බොහොම මහම් බොහොම මොහොතකට කලින් මචං අපි අර නිදි නැති නාදයක ප්‍රසංගය පැවැත්තියි නිදි නැති නදී නාදේ නිදි නැති නදී නාදේ සුනිල් විජේසිරිට සම්බන්ධව මචං මට මතකයි මම සුනිල් අභිෂේකගේ රොයල් එකේ නවරංගහලේ මේ දර්ශනේ බැලුවා ඒක වාසනාවක් කියලා හිතනවා ඒ බලපෑකත් එක්කත් මෙමරිය මචං දැන් අවුල් අවිස්සුන පොඩකට කලින් මේකට ඒකේ පද කීපයක් කිව්වා තාලෙට ඕනේ නැහැ මචං මිනිස්සුන්ට දැනෙන්නවත් ඒක කිව්වම මෙන්න මෙහෙම වැඩක් උනා නිදි නැති නාදී නාදේ කියලා ඒකේ කෑල්ලක් තමයි ඔය සන්න කියන්නේ ඉන්නේ කෑල්ල තමයි මම කිව්වේ දැන් පොඩකට කලින් මට ඒක කේමදාස මාස්ටර්ට ජීවතුන් අතර ඉන්න මචං අපේ මිත්‍යා සුනිල් විජේසිරි වර්ධනට ගෞරවයක් පිණිස මොකද්ද මචං ඒක මිනිසා 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 කවුද වගේ මිනිසෙකු ලෙසින් දැන පල් හොරු අමනයන් එක්කර එකට බැඳ වනසා දැමිය යුතු කාලය එළඹ ඇත. ඒ වනසා කියන එක ගන්නේ මාස්ටර් එකේ මියුසිකලි ගන්න. වනසා කියලා වනසන්ට ඕන. ඒ කියන්නේ දාන ග්‍රැන්විල් රොඩ්රිගෝල මාස්ටර් ජනතල දාලා ජයසිරි මගෙන් ඇහුවොත් එහෙම මචං මේ වෙලාවේ සන්නා අර මහගමසේකර නොමිය මිලියනෝ වගේ මචං මං හිතනවා මහගමසේකර තමයි මරණයට වැඩියෙන් බයෙන් ඉන්නේ ඇත්ත මචං නොමියම කියලා පොතක් මලියන්න කොහොම තිගස්මක් තියෙන්නේ ඔව් ඒක ඔව් හරි ඒ වගේ මචං මේ අවුරුදු 58 දී මට තව කරන්න ඔඩුවේ තියෙන සැලසුම් සහගත වැඩ කීපයක් තියෙන නිසා මං මරණයට බයයි මං බය වෙලා ඉන්නේ මේ ප්‍රශ්නන්නේ මේ ඇත්තම කියන ඔව් මං මරණයට බයයි ඒ කියන්නේ මචං මං අවුරුදු 60 වෙනි ඉස්සෙල්ලා මරණයට බය වෙලා ඉන්නවා මචං මේ 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 මට දිගටම බයක් තිබ්බ මචං 70ට කලින් මැරෙන්න තිබුණා මචං අපි 70 ඔය මේ මේ අර ජීආර් අවුරුදු 17 මැරෙන්න තිබුණා 80 මේ කාලේ මැරෙන්න තිබුණා යුද්ධයෙන් මැරෙන්න තිබුණා එහෙම වුණාට එහෙම ඇවිල්ලා මචං මට මේ 60ක් වෙද්දි මරණ බයක් දැනෙනවා ජයසිරි ඒ තමයි මට මේ තියෙන වැටික් කරගන්න බැරි මේ බෝනස් එක ඉවර වෙයිද කියලා බයක් තියෙනවා අර මෙහෙම පේලියට මැරීගෙන යද්දි යාළුවෝ ටික මං ඔබට මචං මගේ මේ ආයුෂත් මගේ දීර්ඝායුෂත් ඒ ප්‍රාර්ථනාව මෙහෙම තියෙද්දි මෙහෙම පොඩියට වැරද්දි මට දැනෙනවා වගේ ඩබ්ලිව් ජයසිරි කියන මේ වියපත් මිත්‍රයාට මරණ බය දැනෙනවා මට මචං බොරු කියන්න බෑ බම කියන්නේ හීන්සරේ බොරු කියන්න බෑ කියලා බොරු කියන්නේ නැහැ බොරු බොරු නෙමෙයි මං කියන්නේ මට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ මොකද මම ඒ ගැන හිතන්නේ නැති හින්දා ඔන්න ජීවිතයේ මිනිස්සුන්ට නොවන දෙයක් නම් ඒ ගැන හිතුවට කමන්නේ නැහැ මරනවා කියන එක කවදා හරි මරනවා මොන මගුලකටද උග හිතන්නේ අපෝ නොමරී ඉන්නද එහෙම බෑනේ ඉතින් හොඳම දේ ඉදා ඒ මොහොත ජීවත් වෙන එක මම දැන් මේ වයසදි කරන්නේ මේ මොහොත ජීවත් වෙනවා ඒක හරි සුන්දරයි හිත හරි නිදහස් මගේ මනස නිදහස් නිතර මේක හිතන්න දෙයක් නැහැ මේ වෙලාවේ මට මතක් වෙනවා අපේ බොහොම සහෝදර නළුව අමාරු වෙලා දැන් ඉතමත් අබලන් තත්ත්වේ ආරෝග්‍ය ශාලාවල ඉන්නවා ඒ වෙලාවට මට ඇත්තටම ලොකු කනගාටුවක් දැනෙනවා දැන් සුමිනු සිරිසේන ගැන එහෙම මතක් වෙනකොට ලොකු කනගාටුවක් දැනෙනවා මේ අපිත් එක්ක එකට රඟපාපු අය නේද මේ අපේ දැස් ඉදිරියේ මෙහෙම වෙලා තියෙන ඇයි කියන දුක එනවා හැබැයි ඉතින් ඕක ඉතින් අපව අපි රඟපාන්න ගියාම ඕක ගැනම හිතේ ඉන්නේ නැහැ දැන් ඉතින් රඟපානවා ඒක තමයි මේ කටයුත්තේ හැටි. දැන් මගේ ප්‍රශ්න අහන්නේ. ඔබට පුළුවන් ඔය ඇසුරි මගේ ප්‍රශ්න අහන්න. මොකද මම අහන්නේ ඔබත් එක්ක. ඔබට පුළුවන් මාව ප්‍රශ්න කරන්න.
ये आधुनिक इन्हें भी नहीं हम अचान आरा आरा खाओ दे में 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 अमुत्ता के इन्हें क्या ना मटोने प्रश्न हान नहीं अमुत्ता रात पुल हम प्रश्न हाने कागे प्रश्न हान ओ अरे डैंग डैंग सान्ना माता माता के ना मामा मे वगे ने मीटर दा विनाश बड़े सताहन का इन बूढ़ी करे बूढ़ी तमाई के डिलेक्टर नहीं बकान नीला बकान नीला अरे रीगल लगा बोलना पिटिपास विल्ली नहीं करे मुखा करते नहीं नहीं हुआ एक तंगले का इली महाने करा स्टूडियो करा मामा शूट टेकर की ये तरह रीगल लग गया थी आवेन नहीं हो श्री लगती थी अरे गायक खान गाय में जा श्री जय श्री ला हाँ ओ श्री ला हाँ नहीं मंगियान ने तंग क्या ने अन्नत यागे ने हनुकर हीरो ना मुकद तंग ये अपी ये करपु वैदी කරපු වැඩි දිගට ගෙනියන එකක් නෙවෙයි. ඒකේ මොහොතේ ඒ වෙලාවේ වෙච්ච දෙයක් පමණයි. එහෙම දේවල් මගේ ඔළුවේ හිටින්නේ නැහැ දැන්. මම එහෙම දේවල් ගොඩාක් හිතන්නේත් නැහැ. ඒ හින්දම නිදහස්සන්න. ඒ මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි මචං. මම හිතන්නේ මේ අවුරුදු මට දැන් 60ක්නේ. මමත් සමහර කතා වෙයි කියන්න ගියා මචං මතක් කරන්න ගියා මම කෝල් කරලා මතක් කරලා මගේ මෙමරි ඩබල් චෙක් කරගන්න. හිටපෙක්කට කෝල් කරනවා ගමෙක්කට කෝල් කරනවා ඉතින් අපර මතකද මෙහෙම සිද්ධියක් වුණා අර මිනිහ ගොඩ දාද්දී අර අතර මෙහෙම කිව්වම බං එතන වුණේ වෙයිනි හිටියේ මේ ළඟදි මචං මං කරා ප්‍රෝග්‍රෑම් එක සේනානායක සර් කියලා ආ ඒකේ මං කියනවා මචං මේ කිරිගල් පොත්තේ නන්දා කියලා කිල්ලෙක් ගියා මට මැසේජ් එකක් කරන ගමෙක්ෙක් ඔය කිරිගල් පොත්තේ නන්දා නේ බං කළුගල් පොත්තේ නන්දා මචං මෙමරිව මෙමරිය ක්‍රිය කරා ඔකටදී මචං පොඩි මෙන්ටල් වයසට ගිහිල්ලා එහෙම පොඩි චේන් පැනල ගතියක් කියලා කියන දැන් WJ සිරිගේ චේන් පැනලා කියලා යාම කියනවා චේන් පැනලා දුවන මෙමරි සමහර ඒවා එනවා ඉන්නේ නැහැ මගේ චේන් පැනලා තියෙන සමහර ඒවා මම ඒක රීචෙක් කරගන්නවා මේ චන්ද්‍රියා වාගේ අදහස් කියන WJ සිරිගේ සමහර ඒවා ඉරේස් වෙලා ඒ කියන්නේ චේන් පැන පැන දැන් දුවන දැන් ඇත්තටම එච්චර කාලයක් මට දැන් අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා මට මම කරපු දේවල් මට ඒ ඔක්කොම ගබඩා කරගෙන ඉන්න තරම් මේකේ ධාරිතාවය මදි මං හිතන්නේ hard disk එකේ capacity ඔව් hard disk එකේ capacity එකක් නෑ හරි ඉතින් ඒ හින්දා මම ඇත්තටම මේව හිතන්නේ නෑ මට ඒව නොහිතන තරමට ලේසි මං එදිනෙදා එදා මොහොත මම දැන් අපේ බිරිඳ ගැනවත් ළමයි ගැනවත් එහෙම ලොකු බැඳීමක් තියාගෙන හිතන්නේ නෑ අනේ මෙයා මම මැරුණොත් කලින් මේගොල්ලෝ තනි වෙයි නේද එහෙම දේවල් මං හිතන්නේ නෑ මේක නිකන් ඇල්ලු අතුර වගේ ඒකත් නිවල තමයි බොන්නේ කාමකේ කාම මං හිතන්නේ එහෙම ඉන්නකොට ලේසි ඒ ලේසි දැන් මේක දැන් ජූඩ් බැලුවොත් එimhe ජූඩ් හිතනවා පටන් ගන්නත් මට කියනවා දැන් හරි හරි වැරදි දැන් පටන් ගන්න දෙලාම ඒක ඔය ජූඩ් කියන්නේ ජූඩ් ශ්‍රීමාල් නේද ජූඩ් ශ්‍රීමාල් ජූඩ් මේ පොතේ ප්‍රකාශකයා ඔව් මේ තුන්වෙනි පොතද වාරු මචං බෝල් දෙක ගැහුවේ සන්නනේ සන්නනේ ඔව් ඉතින් ඒ දෙක මං ආයේ ගහන්න ඇතින්දා ජූඩට කියපන් ගහනවා නම් පුත්තුන එකෙක් ගහන්නේ කොහොඳයි ඒ පොත් දෙකක් දෙන්න ගහගන්න කියලා ඔව් ඒකේ පිට කවර හරීමේ මට චෙක් කරගන්න ඕන කියලා මං කියන්න කලින් ඒක තර ජූඩට කියපන් මේ හැම රෙද්දම දන්නේ නැහැ උඹ මේ බලපන් අර පොතේ කවරේ කැපයිලු මේක සර්කන් ප්‍රින්ට් එක ගහද්දී ඔත් හරි කවරයක් කරගනි හරිද මේ කාටු හැබැයි ඒකට මෙහෙම ඉල්ලීමක් තියෙනවා වගේ මට පුළුවන් ජූඩ් ශ්‍රීමාට කෝල් කරලා දැන් උනත් ප්‍රසිද්ධිය රංජන රාමනායකවයි කෝල් එකක් කරගෙන මම ප්‍රසිද්ධියම මට ජූඩට බයින්න පුළුවන් ඒ කිය. හරි මං කියන්නේ දැන් ජූඩ් දන්නව ඕක. ජූඩ් දන්නව ජූඩ් දැන්ටම රෙඩි වෙලා තියෙන්නේ. හැබැයි අරක කියන්න ඕන. ඔබ දන්නේ නැහැ පිට කවර අඳින්න. පිට කවරේ මට දීපන්. මූ හැමදේම කරන්න ඕනේ ඌට. ඌගේ එහෙම තියනවා. ටිකට් විකුණන්නත් ඕන ගේට් වින්නත් ඕන නාට්‍ය ගෙනියන්නත් ඕන. इतनी पटांग दमेट मुलगन कार्य आगे मुंदर जीवत्न काल ताम अरक अरक निधास्तर ताम अत पाप बाध्यते आगे पाप मे पोस्टर मीटिंग की आगे अभी तेना कथाकरण के मे प्रचारण गुणे मे पोते वेवेडियमाखिल प्रार्थना कर තලමේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මේරෙද්දක් නේපා. ඔව් මට ඒක තමයි හරි අත්‍යදී. හරි අප්සෙට් නේ මචං. මේ දැන් මේ පාළේ තුලම මේ මිනිස්සු බලාගෙන ඉන්නවනේ මේක දිහා මේ පොතේ පිට කවරේ. හරි පොත විකිරෙන්න කියන එක මා ප්‍රාර්ථනා කරනවා මචං. හරි දෙයි. යූ සී මාළු දිනුවා හොඳ ප්‍රකාශකෙක් වේවා.
योजना प्रकाश के प्रसिद्ध चौदना मार विधि अरे नंदन वीर रत्न ये मुकद्दो अरे रंतली वैर वगे सेरी वाणिज कट्टुपुट वैर वगे ने कहने ने मुकद एम आपी कट्टुपुट पता कर लगी ओ मट हितना मचांग मंगेन हितन पुट मे मट लांगुना मित्र मचांग हरि आदर मट लांग मचा मुकद्दो दुरी तीन मचा पुड़ी के सन्न देख एम से मचा सन्ना लोभ रह गया देख मठ निरीक्षण गहन मठ संबंध प्रहारात्मक उत्तर देने देख मचा दीन मगे बुद्धि विकुणला मगे धन विकुणला मगे टैलेंट विकुणला प्रचार साली අර නිර්මාණකමයි දෙක තුනම දැන් මිනිහෙකුට ආව මචන් ජෙලස් එකක් කියන එක ස්වභාවිකයි වාගේ නිකන් ඒ නිසා මම ඒක පඩේකට ගණන් ගන්නේ අම්මවල්ලා වැඩුණේ නෑනේ ගණන් අරගෙන වැඩ නෑ නෑ දැන් නෑනේ ඒ කියන්නේ මගේ පඩ මචන් උන් සෑහෙන්න කිටි කරනවා නම් එහෙම මම දිගටම කරන්නේ පඩ අරන එක තමයි මචන් ඔයගොල්ලෝ කිටි කරගෙන ඉන්නවා නේ දිගට පඩ යනකොට ඒව එක්තරා කාලයක සුවඳ වෙන්න පුළුවන් ගන්නවා මිනිහෙකුට මචන් සාමාන්‍යයෙන් කියනවා දවසකට පඩ 20ක්වත් යන්න ඕන එකේ 18ක් විතර මචං ගණ්ඩා ඉන්න. ඒක මරණිකක් පොඩ්ඩක් ගඳද බලන්න වෙන්නේ පඩ දෙකක් විතර තමයි. පඩචරයෝ සහචරයෝ වගේ මනචරයෝ වගේ ඔව් පඩචරයෝ. වාගේ මන්නේ අහන්න වෙන ප්‍රශ්නයක් නේද? ඔයාලා හීන් සැරේද මොකද්ද මගුලක් කරන්නේ ප්‍රෝග්‍රෑම් එක? නෑ මේවා හීන් මම ගෙන ගත්තේ නෑනේ එකට. ඒ ටිකක් දැන් අහන්න පුළුවන් මට. උඩ හීන් සැරේකට ඔයාගෙන ආව නම් මම මොනවද ඔයාගෙන් අහන්නේ කියන එක. මම ඒක හැමදාම මගේ ප්‍රෝග්‍රෑම් එකට සන්නාම අහන එකක්. මේ ලංකාවේ विषयमाला संवर्धन डिपार्टमेंट हुए विषयमाला संवर्धन यांसे में अलुते विषयमाला संवर्धन पीट सन्नगे तीन लुकू विवेचन एक मैं तब सर पुड खंड अरे निधि ने थी ना देखे लिरीक्स थी क्या रखे ना का सौंदर विश्वविद्यालय ए लेवल सोल्ड नहीं फाड़ मत यूनिट कर විජිත ගුණරත්න කරපු සාක්කි සුභසාධක එතකොට අර දර්ශකේ වයිෆ් එක්කල මචං මොකද සත් සත්‍යංගනාවේ ඒ වාගේ ලේස් ගෙන මචං ග්‍රාමවල තීසෙස් එකක් දීවන් දුන්නා වැඩියනේ මං හැමදාම කියන එක මචං මේ 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 පොඩ්ඩක් අවුල් වගේ නම් මේ සිංහභාව කියන්නේ කැලිභාව කියන්නේ හරිද මේ අලුත් එකේ ගිය මචං අඩු ගානේ ග්ලැඩියේටර් ප්‍රේමියවත් ගෙනල්ල උගන්න පරි කවුරුද කියලා මචං පිස්සු කතා කරනවා දැන් මේ සිංහබව මනමේගේ මෙහාට එන්නේ නැහැ ආවත් එන්නේ මැටි කරත්තේ ඊට පස්සේ මචං ආයේ රත්නාවලිය මගුලකට යනවා මචං හරි ඒ නිසා කයිපත ගත්තත් එහෙමයි ඔව් දැන් හරි ලැජ්ජ හිතනවා මචං නිකන් මේ අපි දන්න ලස්සන කවි කියන කවි කීවිදිය ටික මචං නැහැ හැබැයි මේක නූතන කවි නූතන කවි කියලා පරණ කවිගේ කවි නූතන කවි කියලා මචං අන්තකේ නූතන කවියන්ගේ පරණම ස්ටයිල් එකේ කියලා නේ අඩු ගන්න කිස් එකක් දෙන එකක් හග් එකක් දෙන එකක් ගවුමක් උඩ යන එකක් මචං මේ කේටි කතාවලවත් නැහැ නෑ නෑ මොකද අරුණි සීනි බිනේ වහලා ගන්න කිව්වා ඔව් මේ කේටි කතාව පට හැම එකෙම ගම කියන්නේ පන්සල ආමුදුරෝ උපාසකම්මලා දෙක උන්ගේ සීලේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා මචං විශ්වවිද්‍යාලවල තෝරණයක් ඉන්නේ උන්ගේ සීලේ ගැන කතා කරොත් ජයසිරි මොටයි මටයි රෙදිගලෝ දැහැක මචං මෙතන ඉඳන් මචං ඒ සීල් රකින්නෙම මට හිතෙනවා සිලබස් එක හදන පට්ට හොරු සෙට් එක अध्यापन शुद्ध
අම්මා කියවා මාරයි ඒක එයාට මචං මාරයි ගිට්ටකම දවස් දෙකක් විතර ඉවරයක් කරා කියවලා මොකද මං මේ පොතතරේ තරක් පබ්ලිසිටි දී ගන්න ඕනේ නැහැ මගේ කෝපය මේ අම්මා සම්පූර්ණ කියවලා ඒකන අමන්දානන්දයට පත් වුණා ඒ ඇතිනේ අමන්දානන්දයට පත් වුණා කියන්නේ රූපිකා වගේ ගෑනේ මට ඉතින් අතීත මිතුරුකමුත් දයනා මචං මේ දැන් අවුරුදු දශක දෙකකට විතර ඉතරලා අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ඔයයි රූපිකයි දරුවෝ දෙන්නයි අපේ ගෙදර ඇවිල්ලා මගේ පොඩි එකාගේ බර්ත්ඩේ එක දවසේ මචං අපි පොඩි මේකක් කරා රූකාන්තිගේ දරුවෝ දෙන්නත් වෙලා හිටියා ඔයා තමයි ඉවෙන්ට් එකේ මේ තොපි මුදල් ප්‍රසන්ට 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 සම්ප්‍රවාර්තක මොකද කියලා ඒ සම්පර්කයේ කැඳේවෝ ඔයා मट तीन ये दस मंगे साधिक दी मम वाइन मित्र मट आवेक पार दी यूट्यूब हर विविध विविध वर्ग बड़ी पत्न एक अटे पुरुद दाने करगने अम्म मार प्रश्न लज्जा कथा करवा उम्बर यूट्यूब उम्बरने यूट्यूब ट्राई कराने ट्राई कराने मैं यूट्यूब रखगा दिन यूर ट्यूब यू යෝ ඉරිකැලලා කාරයි එන්නේ යූරින් ඒකසා කාට හරි YouTube එකක් පටන් ගන්න පුළුවන් ඕන නම් යූරින් ප්‍රෝග්‍රෑම් කියලා හැබැයි WJ සිරිගේ කොපිරයිට් එක ඕන යූරින් Tube හොඳයිනේ යූරින් Tube YouTube වගේ යූරින් Tube ඔය මතක එකක් අහන්න මගේ යාළුවෙක් කොහොමද පොතල් ලියලා මට දුන්නා හරි දෙන්න හැදුවා හරි මගේ පොතේ නම නේ චූසා කපුරු බෝල චූසා කපුරු බෝල ඔව් චූසා කපුරු බෝල කියන්නේ විල් බෝල නේද මචං අදාලා චූසා කපුරු බෝල වගේ නව කතාවේ නම ඔව් ඒවද ඔයත් ඔය බීච් එක ගැන මට නවල් එකක් ලියන්න ගිහිල්ලේ නම කිව්වා පොත ලිව්වේ නෑ. උඹ ලියනෙකුත් නෑ පොත. ඒ නම් මතකද වාර. ඔය වගේ මහා මචං හුජ්ජු වූ නමක් ඒක. බීච් බෝයි කෙනෙක් ගැන නවල් එකක් ලියන්න ඕල්ටයි කතුවේ. උඹමම නමක් කිව්වා. ඔන්න මගේ මෙමුලියේ තිබුණා. සිද්ධියවත් බතර දඩුවානේ. ඒක කියන්න එපා. දැන් එහෙම try එකක් තියුණ මතක් කාලයක්. ඔව් ඔව් මං ඒක ලිව්වා සෑහෙන්න. ඉතින් ඒක තමයි ඒ නමම අහන්නේ. තමයි කියන්නේ මතක නැහැ. ඔච්චර කල්ද ගොඩක් කල්. දැන් ඔය සන්න කියන එක මට ඒක එහෙම දෙයක් මම ලිව්වා කියලා මතක් වුණේවත් නැහැ. ලිව්වා. මං නිකන් නම් 10ක් අහන් ගියොත් එහෙම වචනකින් හෝ දෙකකින් වාක්‍යකින්. ඒ නම ගැන ඔයා තණ්හා එකක් කියන්නේ. උතුරුමඩ හිතන ටයිම් එකක් නැහැ මචං හිතලා මං එහෙත් එම් කේමදාස මාස්ටර් වනායි සත්තර ඔහොම යන්න බෑ. උඹට උද්ගාර මචං කියන්නේ. ප්‍රේමසිරි කේමදාස ලංකාවේ සංගීත වනාන්තරයේ තනි ඇලිය මාචාර්ය එදිරිවර සරච්චන්ද හුඟක් වෙලාවට බුද්ධිමත් වැඩ කරාට තමන්ගේ වාසියට තමයි වැඩිපුර බර දීලා තින්නේ ඒක දුර්ලභම කඩේට මම දකින්නේ නැහැ එහෙම තමයි මිනිස්සු ජිප්සි සුනිල් කියන්නේ මම දන්න මම ආශ්‍රය කරපු බය නැති ණය නැති එඩිටර මිනිහ लक्ष्मण विजयशेखर मंगे लक्ष्मण विजयशेखर तरह मिनी मंगेला तरह मनुष्यला अभी तरह चंद्र कलवार ए लक्ष्मण विजयशेखर की बीटी महाचारी गमला महाचारी गमलत मगे तीन रुको लिंग तुका मट सिंगल मनुष्य फस्टर मगे सिंगल चूट हेमदाम चूटकट इन्े लंचलिम पास दिखट पुड पराकूल मगे मुखत पराकूल सिगरेटे पुड बील विस्तार हाँ मग मगे हद पत्री अरको दयान मट की अन्न वचन ने तरह किट्टु मित्रे धर्मसेन पादराज
පතිරාදට මට කියන්න තිනේ එන්න මගේ පිය මිතුරෝ මම මරිචයන් ලේකණිය අතහන්නේ ජයසිරි මම විශ්වාස කරනවා මේ ඔයා මගේ ජේෂ්ඨ මිත්‍රයෙක් එකක් දෙක තැපරබේකට පය ගැහුවේ මචං සුහුඹුල් කොල්ල කෙල්ලු ටික මගේ වයසේ යාළුවෙක්වත් මේකට ආවේ නැහැ මචං ආවා තියා උන් මාව අතෑරියා පිස්සෙක් අර හේම ඉත මේ කොහොම ඉත මේ ගෙද්ද බං අර වේද පුල අර මොකද්ද බං අර හොලාගෙන කරන්නේ කියලා එතකොට මෙතෙන් තාපු මගේ යාළුවෝ ඉන්නේ එක්කෙනෙක් මතක් කරන්න ඕනේ ධර්මසිරි බණ්ඩාරනායක මෙතන නිතර ආව ගියා මචං තාමත් එහෙමයි ධර්මසිරි ධර්මසිරි කියන්නේ කවුද විදිමා මම उदाहरण दस मनुष्य प्रश्न 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 नियम इलाम्बेला इतुरु बी 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 बर इतुरु इतुरु बी इतुरु लट्टा लोट्टा वाले तो मार लट्टा लोट्टा लट्टा लोट्टा के अन्य लट्टा लोट्टा के अन्य ऐसे तो मैं आयी करने दे अन्य में पाव कालीनों में पाव इच्छिकर अन्य पैसे के दिए नहीं का ओवर इतुरु इतुरु की बात मार के हिते नहीं में सामान्य लंका में से केनो मचा मिनिसु आय से क्या ना कोटे ऐनों बाबा लवागी ना मारी ऐसे बाबा लवागी नाम दाने का पोतोल टिकी नारा कम ओ इतने पुत्र ऐसी दिपाई नंदन